ඔයාල තාමත් කුවෙට් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කර දැනට පවත්වාගෙන ලබන සංචාරන සීමාවන් එළමෙන 14 වෙනිදා උදෑසන 4ට එය ඉවත් නොකොට 21 වෙනි සඳුදා උදෑසන 4 දක්වා පවත්වාගෙන යාමට අතිගරු ජනාධිපතිතුමා විසින් අපට උපදෙස් ලබා දීලා තිබෙනවා මේ අනුව මෙම කාල සීමාවේදී දැනට පවත්වාගෙන යන ආකාරයටම අත්‍යවශ්‍ය සේවාවන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමටත් විශේෂයෙන්ම දැනට ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම ආකාරයෙන් ජනතාවට ලබා දෙන ක්‍රමවේදය තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමටත් එවැගේම ප්‍රධාන ඉදිකිරීම් ස්ථානවල කරනු ලබන ඉදිකිරීම් කටයුතු කරගෙන යාමටත් ඇඟලුම් කර්මාන්ත ශාලා සහ කර්මාන්ත ශාලාවල වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම කරගෙන යාමටත් විශේෂයෙන්ම අපගේ රටේ ජනතාව කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ඒ ජනතාවට කෘෂිකර්මාන්තයේ නියැලීමටත් අවසර ලබා දීලා තිබෙනවා මේ කාල සීමාවේදී මීට අමතරව කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කටයුතු කරන එම අයවලුන්ට එම නිෂ්පාදන කටයුතු කරගෙන යාමටත් අවසර ලබා දීලා තිබෙනවා බස්නාහිර පළාතෙන් පිට විශේෂයෙන්ම ගම්මානවල සතියේ එක් දිනක සමහර නගරවල ගම්මානවල සතියේ පොලක් පවත්වනවා මෙහිදී ඔවුන්ට එම පොලවල් ජනතාව විශාල වශයෙන් එක් රැස් කරගන්න නැතුව ඔවුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට එම ප්‍රදේශයේ ඉදිරියේදී කටයුතු සලසා දීමටත් මෙමගින් බලාපොරොත්තු වෙනවා එළඹෙන සතියේ ආර්ථික මධ්‍යස්ථාන දින දෙකක් පමණ විවෘත තැබීමට කටයුතු කරනු ලබනවා එම දින දෙක ඉදිරි දින කිහිපයේදී රජය විසින් දැනුම් දීමට කටයුතු කරනු ලබනවා. මෙවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට subscribe කරන්න අපේ channel එක.